මයි රෙසිපී YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද මං ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ රස වර්ග තුනකට තියෙන රසම රස ලේයර් පුඩින් එකක් හදාගන්න විදිහ. හරිම සරලව හරි ලේසියෙන් හදාගන්න පුළුවන් පුඩින් රෙසිපි එකක්. ඉතින් වෙනදා වගේම වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මං ආදරයෙන් මතක් කරන්නේ, ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරලම වීඩියෝ එකට එකතු වෙන්න. ඉතින් රස තුනකින් යුතු ලේයර් පුඩින් එකක් තමයි මම මේ හදලා තියෙන්නේ. හරිම ලේසි හදාගන්න, ඒ වගේම හරිම රසයි. ඉතින් අපි බලමු එහෙනම් කොහොමද මේ ලේයර් පුඩින් එක හදාගන්නේ කියලා. මුලින්ම අපි පුඩින් එක දාන භාජනය ලෑස්ති කරගන්න ඕනේ. මම මෙන්න මේ වගේ ඇලුමිනියම් කප් එකක් තමයි මේ පුඩින් එක සෙට් වෙන්න දාගන්නේ. ඉතින් මේ දාගන්න අපි භාජනයට අනිවාර්යෙන් තෙල් ටිකක් හෝ බටර් ටිකක් මෙන්න මේ විදිහට ගාලා මේක පැත්තකින් තියාගන්න ඕන. දැන් මං ඉස්සෙල්ලාම මේ පුඩින් එකේ චොක්ලට් ලේයර් එක තමයි හදාගන්නේ. ඒකට මම මේ විදිහට කොකෝවා පවුඩර් මේසැහැඳි එකහමාරක් එකතු කරගන්නවා. ඒකටම කෝන්ෆ්ලා මේසැහැඳි හතරක් එකතු කරගන්නවා. ඊළඟට අපි මේකට කැමැති වර්ගයක කිරි පාවිච්චි කරන්න පුළුවන්. මම නම් පිටිකිරි මේසැහැඳි හතරක් නටන උණු වතුර මිලිලීටර 400ක එකතු කරලා තමයි කිරි එක හදාගෙන තියෙන්නේ. දැන් කිරි එකෙන් ටිකක් මේ විදිහට කෝන්ෆ්ලා සහ කොකෝවා පවුඩර් එකට එකතු කරලා මේක හොඳට කැට නැති වෙනකන් දිය කරගන්න ඕන. ඔයාලට මේ වෙලාවේදී අවශ්‍ය නම් ප්‍රෙස් මිල්ක්, ඒ වගේම පොල් කිරි උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. කිසිම වෙනසක් නැහැ. දැන් මම මේකට සීනි මේසැහැඳි පහක් එකතු කරගන්නවා. සීනි එකතු කරනකොට ඕගොල්ලොන්ගේ රසානුව සීනි අඩු වැඩි කරලා එකතු කරගන්න පුළුවන්. සීනි ටිකත් එකතු කරලා සීනි හොඳට දිය වෙනකම් මේ විදිහට මේක කලවම් කරගන්න. ඊළඟට මම මේකට ඉතුරු කිරි ටික ඔක්කොම එකතු කරගන්නවා. දැන් අපි ලිපේ තියන්න පුළුවන් භාජනයක් අරගෙන මේ මිශ්‍රණය පෙරලා මේ භාජනයට එකතු කරගන්න ඕන. දැන් මම මේ කිරි මිශ්‍රණයට ලුණු කුඩු තේ හැඳි කාලක් එකතු කරලා මේක ලිපේ තියලා ලිප මධ්‍යම ගින්දරේ තියාගෙන මේක හොඳට හැඳිගා ගන්නවා. මේක කොයි වෙලාවකවත් හැඳි ගන්න එක නතර කරන්න එපා. මොකද මේ පුඩින් එක අපිට ඉක්මනටම හදාගන්න පුළුවන්. ඉතින් මේක විනාඩි දෙකක් තුනක් වගේ යනකොට මෙන්න මේ විදිහට උකු වෙනවා. විනාඩි පහක් විතර මේ විදිහට ලිපේ තියාගත්තා නම් ඇති. මේ බලන්න දැන් විනාඩි පහක් හයක් වගේ වෙනකොට තමයි මේ අපිට මේකේ පදම දැනගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හැන්දට අරගෙන බලනකොට කෑලි කෑලි වගේ කැඩි කැඩි වගේ වැට් කෙරෙනවා නම් ඒක තමයි හරි පදම. දැන් මම මේ පුඩි මිශ්‍රණය බටර් ගාගත්ත භාජනයට එකතු කරගන්නවා. දැන් මම පුඩින් එකේ මේ ටික නිමෙන්න හොඳට නිමෙනකන් තියෙන්න ඇරලා පුඩින් මිශ්‍රණයේ ඊළඟ ලේයර් එක කස්ටර්ඩ් ලේයර් එක හදාගන්න යන්නේ. මම මේ විදිහට භාජනයක් අරගෙන ඒකට පුරෝපු කස්ටර්ඩ් මේසැහැඳි හතරක් එකතු කරගන්නවා. මේකටත් මම එකතු කරගන්නේ කිරිපිටි මේසැහැඳි පහක් එකතු කරලා වතුර මිලිලීටර 400ක හදාගත්ත කිරි එක. ඔයාලට මේකටත් අවශ්‍ය නම් පොල් කිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න පුළුවන්. කිරි ටිකක් එකතු කරලා මේ කස්ටර්ඩ් ටික හොඳට දිය කරගන්න ඕන. කැට නැති වෙනකන් මේ කස්ටර්ඩ් පවුඩර් ටික හොඳට කිරිවල දිය වෙන්න ඕන. දැන් ඉතුරු කිරි ටිකත් මේකට එකතු කරගෙන මම මේකට සීනි මේසැහැඳි පහක් එකතු කරගන්නවා. මේ වෙලාවෙදිත් ඔයාලට රසානුව සීනි එකතු කරගන්න පුළුවන්. සීනි ටික ටිකක් හොඳට දිය වෙනකම් මේ විදිහට කලවම් කරගෙන මේ මිශ්‍රණය අපි ලිපේ තියන්න පුළුවන් භාජනයකට එකතු කරගන්න ඕන. මේකටත් මම ලුණු කුඩු තේ හැඳි කාලක් වගේ පුංචි ප්‍රමාණයක් එකතු කරගන්නවා. දැන් මේක අපි ලිප ඔන් කරලා නොනවත්වාම හැඳි ගන්න ඕන.
මේ මිශ්‍රණය හැදෙන්නත් හදාගන්නත් අපිට විනාඩි 4ක් 5ක් වගේ පුංචි කාලයක් තමයි යන්නේ. හරි ඉක්මනට මේක ඉක්මනින්ම ඝන වෙනවා. මේ බලන්න ලිපේ තියලා විනාඩි 3ක් විතර යනකොට මේක තව ටික වෙලාවක් හොඳට ලිපේ අපි තියාගන්න ඕන. කලින් මිශ්‍රණය හදපු විදිහටම තමයි මෙන්න මේ වගේ කස්ටඩ් මිශ්‍රණය කෑලි කෑලි වගේ වැටෙන ප්‍රමාණයේදී අපි මේ මිශ්‍රණයත් කලින් හදාගත්ත පුඩින් මිශ්‍රණයටම එකතු කරගන්න පුළුවන්. පුඩින් මිශ්‍රණයේ මේ කොටස් දෙක නම් අපිට සෙට් වෙන්න ශීතකරණයක තියන්න අවශ්‍ය නැහැ. මේ විදිහටම පැයක් විතර තියෙනකොට හොඳට මේක සෙට් වෙනවා. නමුත් මේකට උඩින් දාන අපි ජෙලි ලේයර් එක නම් සෙට් වෙන්න මේක ශීතකරණයේ තියාගන්න ඕන. මම දැන් මේකට ස්ට්‍රෝබෙරි ජෙලි පැකට් එකක් එකතු කරගන්නවා. පැකට් එකේ ගහලා තියෙන්නේ නම් වතුර මිලිලීටර් 500ක් එකතු කරන්න කියලා. නමුත් මම වතුර මිලිලීටර් නටනුණු වතුර මිලිලීටර් 400යි මේකට එකතු කරගන්නේ. ජෙලි ටික හොඳට උණු වතුරේ මිශ්‍ර වෙන්න ඕන. මම මේ ජෙලි හදනකොටත් අනිවාර්යෙන් ජෙලි එකට ලුණු තේ හැඳි කාලක් වගේ එකතු කරගන්නවා. එතකොට මේ ජෙලි එකෙන් එන අර ගොඩාක් ඇඹුල් රස එන්නේ නැහැ. හරීම හොඳ මෘදු රසක් එන්නේ ජෙලි වල. දැන් ජෙලි ටිකත් හොඳට දිය කරගෙන මෙන්න මේ විදිහට හැන්දක් වගේ තියලා තමයි අපි ජෙලි එක පුඩින් මිශ්‍රණයට එකතු කරගන්න ඕන. නැත්නම් පුඩින් මිශ්‍රණයේ තැන් තැන් වල හිල් වගේ හැදිලා මේක කැත වෙනවා. දැන් මේකේ ජෙලි ලේයර් එකත් එකතු කරගත්තට පස්සේ අපි මේක හොඳට සෙට් වෙනකන් පැය 3ක් 4ක් විතර ශීතකරණයේ තියාගන්න ඕන. ඉතින් මේක හදපු වෙලාවෙ ඉඳලා මට නම් කරන්ට් එක යනවා එනවා. ඉතින් හරියට ජෙලි එක නම් සෙට්ුන්නේ නැහැ. හොඳට ජෙලි එක සෙට් වෙන්න මේක අපි පැය 3-4ක්වත් තියලා තියන්න ඕන. මට ඉතින් පොඩි කට්ටියත් එක්ක මේ විදිහ දෙයක් හැදුවොත් නම් ගොඩක් වෙලා තියාගන්න බෑ. හදපු පුඩින් මිශ්‍රණය අපිට මේ විදිහටම තියලා කෑමට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට පිඟානක් තියලා මේක උඩයට මාරු කරලා පුඩින් එක අනිත් පැත්ත හරව ගන්නත් පුළුවන්. ඉතින් මේ පුඩින් එක හරීම රසයි. ඔයාලත් හදලා බලන්න. රස වර්ග 3කට තියෙන නිසා පොඩි කට්ටියත් ගොඩාක් කැමති. ඉතින් මේ වෙලාවේදී මම ඔයාලට නැවතත් ආදරයෙන් මතක් කරන්නේ, ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්න.